අපි හදපු හැම ක්‍රියාවලියකින්ම රටේ වටිනාකම අපි වැඩි කරා. හයිවේ එක හැදුවම කාලේ ඉතුරු වුණා විතරක් නෙවෙයි වටිනාකම ඉඩම් වල වටිනාකම වැඩි වුණා. වරාය හැදුවම ගුවන් තොටුපළ හැදුවම මුළු ලංකාවේම වටිනාකම වැඩි වුණා. මුළු ලෝකෙම හම්බන්තොට වරාය දිහා බලාගෙන ඉන්නවා. මොකද්ද මේ අය කරේ? මේ අය ඒවා විකුණලා දානවා. අවුරුදු 5කට බලයට ඇවිල්ලා තා අවුරුදු 1000 ගානකට ඉපදෙන දරුවාගේ දේපල විකිණීමට කිසිම අයිතියක් මේ අවුරුදු 5ට එන දේශපාලඥයින්ට නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන සහෝදරයා. මේවා තමයි උහුලන්න නැති අපරාධ. ජනතාවට කරන අපරාධ වශයෙන් තමයි අපි මේක දකින්නේ. අපි බලයට ආ විගසම විශේෂයෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් ආයෝජනය කරනවායි කියන එක තමුන්නාන්සේට මතක් කරන්නට ඕන. අපේ අධ්‍යාපනයේ දුර්වලකම් නිසා අද අපේ අනාගතය වන තරුණ තරුණයන් අතරමං වෙලා තිබෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා එතනින් නවතින අය, උසස් පෙළ සමත් වෙලා එතනින් නවතින අය, ඒ වගේම උසස් පෙළ අසමත් වෙලා සිටින අය, මේ සියලු දෙනාම තාමත්ම වැදගත් අපේ ආර්ථිකයට. අපි මුල අවුරුද්දේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ වරම ලබා දෙනවායි කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ.